විශේෂණ එකේදී කතා කරන්නේ අපේ දෙවෙනි අච්චු පුතේ පළවෙනි පාඩම 13 පාඩම ජෛව ලෝකය බයෝ වර්ල්ඩ් මේකෙදී කොටස් දෙකක් තියෙනවා පාඩම ප්‍රධාන වශයෙන් පළවෙනි එක තමයි ජීවීන් වර්ගීකරණය ක්ලැසිෆිකේෂන් එක අපි ක්ලැසිෆිකේෂන් එක පස්සේ ඉගෙන ගන්න ලොකුම කොටස ඒක කුඩා කොටස ඉස්සෙල්ලා ඉගෙනගෙන ඉන්නවා පාඩමේ අන්තිමම තියෙන්නේ පුතේ බලන්න දීපද නාමකරණේ නේද? ඔව් පුතේ. මේ කට්ටිය ඇවිල්ලා නේ හරිනේ. තනත් ලගේම ප්‍රශ්න හරිද? හරි. තව වෙනවා කට්ටිය. හරි. පුතේ ජීවීන් හඳුන්වන විවිධාකාරයේ නම් තියෙනවා. සිංහලෙන් බල්ලා. බල්ලා ගැන කතා කරන්නේ. එතකොට දෙමළෙන් පුතේ බල්ලට කියන්නේ මොකද්ද? මම දෙමළ නම් දන්නේ නෑ. නායි. ඕ. එතකොට පාලි වගේ නම් මට සුනකා. ඒ වගේ මොකක් හරි තියෙන්නේ. ජපන් නියම මේව දන්න කට්ටිය ඉන්නවද? 11 වසරෙන් නම් ඉන්නවා. ඒක භාෂාවන් දන්න අය. ඉතින් පුතේ එතකොට දැන් අපි දෙමළ තියෙන පැත්තකට ගිහිල්ලා එහෙම නායි කියලා ගැගා ගියොත් එහෙම සිංහල පැත්තක කෙනෙක් සිංගල් පැත්තට එන එකේ නායි නායි කියලා කෑගගා ගියොත් එහෙම ඉතින් කියයි ඔබ නාපම ප්‍රශ්නයක් නැහැ මේ අපිට අවුලක් නැහැ කියලා කියයි. පුතේ මේ භාෂා අතර තියෙන ගැටුවක් වගේ එක නේද? හරි මතක තියාගන්න. යම් ජීවියෙක් හඳුන්වන පොදුවේ පාවිච්චි කරන මුළු ලෝකෙටම ගැලපෙන නමක් තියෙන්න පුළුවන්. ඒ නමට තමයි කියන්නේ පුතේ මොකද විද්‍යාත්මක නාමය කියලා. විද්‍යාත්මක නාම මේ මේම හඳුන්වන්න භාවිතා කරන ක්‍රමවේදෙද කියනවා විද්‍යාත්මක නාමකරණය කියලා. ජීවීන් නම් කරන අතීතයේ ඉඳන් විවිධ විද්‍යාඥයන් විවිධ ක්‍රමවේදයන් හඳුන්වලා දුන්නා විවිධ උත්සාහයන් දැරුවා ඒ අතරින් අද පවතින මේ තත්ත්වය දක්වා දිනුවෙච්ච ක්‍රමවේදයන් සලකලා බලනකොට තියෙන හොඳම ක්‍රමවේදය තමයි පුතේ ද්විපද නාමකරණය. පද දෙකකින් යුත් නමක් හඳුන්වලා දීම පළවෙනි ඡේද ද්විපද නාමකරණය පළවෙනි ඡේද කියවන්න පුතේ කෙමිත ඉන්නවද රෙකෝඩින්ද? නෝ. කෙමිත ජීවීන් සඳහා සාර්ථක නාමකරණයක් ඉදිරිපත් කරන ලද්දේ 1753 දී ස්වීඩන් ජාතික ස්වාභාවික විද්‍යාඥයෙකු කැරොලස් ලිනියස්. එම නාමකරණ ක්‍රමයට අනුව ජීවියෙකු නම් කරන විට නාමයේ පද දෙකකින් සමන්විත වන නිසාද ඒ ජීවිපද නාමකරණය ලෙස හැඳින්වේ. මේ කැරොලස් ලිනියස් කියන විද්‍යාඥයා තමයි පුතේ මේක හඳුන්වලා දුන්නේ. අද කියලා දුන්නට ඕගොල්ලෝ මේක විභාගෙදි වරද්දන්න. සරල දේවල් ටිකක් තියෙනවා. අපි බලමු. කෙමිත කෝෂිත ඊළඟ ඡේදය කියවන්න පුතේ.
කොහොසිත අච්චුපතේ අපිටුව 25 පුතේ द्विपद नामकरण देवनी चेत के वाणी अहन निकम में अंधार वाली नमक कथा करना वाले कोशित ICBN इंटरनेशनल कमीशन ऑन बॉटनिकल नॉमेन कल्चर इंटरनेशनल कमीशन ऑन सूलॉजिकल नॉमेन कल्चर अवसर अभी गृहाश्रित बल्ला बल्लो इन्नो पुते उंतरन्नी कलेहि मत्तिन्नो अन्नी कैनिस फैमिलियारियस पुते मुकदमे वचन कैनिस फैमिलियारियस इंग्रीज अकुरु इंग्रीज कैनिस फैमिलियारियस वचन इंग्रीज कैनिस फैमिलियारियस फेलेस डोमेस्टिका स्ट्रुतियो कैमलस ओराइसा सैटाइवा नाजा नाजा फिकस रिलिजियोसा इंग्रीज वचन काटते उते मेवा लाटिन मेम नेता ग्रीक लाटिन वलिन तमा मेवा हदिला हरि एतकोट नाम लियान्ने इंग्रीसी अकुरु वलिन मोन पलवेनी नीति एक सतेट तियेन्न पुलुवन एक नमक विथराई देवनी नीति दैन कैनिस फैमिलियारियस नन गृहाश्रित गेदर इन्न बल्ला विथराई ए नाम अर्थवत् वेन्ने मोन भाषावेन्न लाटिन भाषा බලන්න පුතේ මම මේ ලියපු සෙට් එකේ කොයි කොයි අකුරුද කැපිටල් වෙලා තියෙන්නේ කියන්නකෝ කොයි කොයි අකුරුද කැපිටල් වෙලා තියෙන්නේ කියන්නකෝ මේ වචනේ පටන් ගන්න ඕන නෑ කොයි කොයි අකුරුද කැපිටල් වෙලා තියෙන්නේ කියලා මං අහන්නේ C F කැපිටල් වගේද වෙන්නේ පුතේ කැපිටල් කොහොම ලියන්නේ නෑනේ ඒක විතරයි සර් විතරයි නේ පළවෙනි අකුර විතරයි කැපිටල් වෙන්නේ අනිත් අකුරු ඔක්කොම මොකද වෙලා තියෙන්නේ सिंपल मम පළවෙනි නමට කෙරයි දෙවෙනි නමට කෙරයි තේරුණාද ඒ ලියන පාඩියම පළවෙනි නමට කෙරයි දෙවෙනි නමට කෙරයි නම් දෙක අතර චූටි ගැප් එකක් තියෙනවා තේරුණාද ඊළඟ නීතිය මේ පළවෙනි නම මොකක් කියලාද ඔයගොල්ලෝ හිතන්නේ පළවෙනි නම මොකක් කියලාද හිතන්නේ ඒකට කියන්නේ පුතේ ගණනා නයන්න මොන නයන්න දැනමයික පොඩ්ඩක් බලන්න නයන ගණනා පුතේ ඊළඟ නමට කියන්නේ විශේෂ නාමය එහෙම නැත්නම් කියනවා මොකද්ද විශේෂ නාමය
එහෙම නැත්තම් කියනවා මොකද්ද තව නමක් කියනවා සුළු නාමය අතින් ලියනකොට විතරයි මෙහෙම ඉරක් ගන්න ඕගොල්ලෝ අච්චු පොත බලන්න ප්‍රින්ට් කරලා තියෙන්නේ ප්‍රින්ට් කරනකොට මොන අකුරුදු පාවිච්චි කරන්න පුතේ विशेष नमाय उदाहरण Canis familiaris. Family කියන්නේ මොකක්ද? පවුල. පවුල. එතකොට Canis කුලයේ පුතේ family එකට ළඟින් ඉන්නේ කෙනා තමයි කවුද එහෙනම්? බල්ලා. නරියෝ ගෙදර ගෙනහල්ලා හදන්නේ. වුර්කියෝ ගෙදර ගෙනහල්ලා හදන්නේ. හයිනලා ගෙදර ගෙනහල්ලා හදන්නේ. ඒගොල්ලොත් Canisලනේ. එහෙනම් Canis කුලයේ family එකට ළඟින් ඉන්නේ කෙනා තමයි කවුද? බල්ලා. එයා ගෘහස්ථිත බල්ලා. जोलियट दिव्यो गिना जोलियट करना है මං කියන්නේ ෆෙලිස් කුලේ ආත. තව ඒ වගේ සමානතාවයක් තියෙන දෙයක් නිකන් කියන්නේ. බෝගහයි, බෝගහයි විද්‍යාත්මක නාමය. ෆිකස් රිලිජියෝසා. රිලිජන්, රිලිජන් කියන්නේ මොකටද පුතේ? ආගම. 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 එතකොට ෆිකස් කුලේ එන ආගමට යෙදිච්ච ගහ නේද මොකද්ද? ෆිකස් රිලිජියෝසා. සමහර නම් නම් ඉතින් සතා ගැන හෝ ශාකය ගැන කිව්වාම තේරෙනවා පුතේ. පුතේ සර්පෙක් නාජා නාජා මොකක්ද දන්නේ නේ? නාජා නාජා කිව්වම ඉතින් මොන සර්පය කියලා? නෑ. එලිපස් මැක්සිමස්. අලියා. අලියා. එහෙනම් මට මේ සතා කියන්නකෝ. සෙන්ටෙල්ලා ඇසියටිකා. නිකන් ඉතලා කියන්නකෝ ඉතින් මොකෙද කියලා නිකන් ගොඩ ඉතුනේ සෙන්ටෙල්ලා ඇසියටිකා අම්බෙල්ලා අම්බෙල්ලා ගහක් කැරපොත්තා ඡේද අටක් නේ ගහක් නේ සෙන්ටෙල්ලා ඇසියටිකා කියන්නේ පුතේ මේ ගොඩකොළ ගහක් නේ ගොඩකොළ තේරුණා එතකොට හැම වෙලේම කනවා පුතේ ඔරයිසා සැටේව බත් 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 ගන්න ඉදින් මොකෙන්ද වර්ම් ශාකේ හරි නේද නම් මං කිව්වා තේරුණාද මතක තියාගන්න සමහර ඒවා ඉදින් එහෙම නම කිව්වට තේරෙන්නේ නැහැ නේද ආ සෙන්ටෙල්ලා ඇසියටිකා කිව්වා ස්ත්‍රුතියෝ කැමලස් සතෙක් හරියටම සතෙක් ඔටුව ඔටුව හැමෝටම හිතෙන ඔටුව කියලා නෑ පැස් බල. ඒ කියන්නේ එතකොට එතන ගැළපීමක් නෑ කියලා තේරෙනව නේද? ලතින්නේ පුතේ. අන්න ඒකයි. හරි නේද? අපි නේද මේ තිප්පික කියවන්න අවශ්‍ය නෑ. ඒක තියෙනවනේ. පොතල දීලා තියෙනවා පුතේ මිනිසා. හැබැයි නූතන මානවයා නෙමෙයි දීලා තියෙන හෝමෝ සේපියන්ස් සේපියන්ස් නූතන මානවයා නා ආසියානු වලියා නා එලිපස් මැක්සිමස් වලි කුකුලා කියන්නේ ලංකාවේ කවුද? එක දේශික පක්ෂිය. නෑ ඒක දේශික නෙමෙයි ජාතික පක්ෂිය ජාතික පක්ෂිය ඒකට පුතේ වලියට බර කට්ටිය මෙච්චර
ගෝලස් ලැෆියාටි අශෝක පෙතියා අන්න ඒකත් පොඩ්ඩක් කියන්න කවුරු හරි පුද්ගලයෙක් තැනැත්තෙක් හෝ තැනැත්තියක් යම් සොයාගැනීමක් කළොත් පුතේ මේ ජීවියෙක් ශාකයක් සම්බන්ධයෙන් සතෙකෝ ශාකයක් සම්බන්ධයෙන් එයාට ගෞරවයක් විදියට එයාගේ නමේ කොටසක් යොදන්න පුළුවන් පුතේ විද්‍යාත්මක නාමකට. හැබැයි අපිට එහෙම නම දාගන්න බෑ එකපාරට. ඒ මං කිව්වේ ICZN එකේ ICBN එකෙන් එහෙම ඒ සම්බන්ධතාව තියාගෙන ඉන්නවා. තේරුණාද? හරි. ඒ මුලින්ම ඕගොල්ලෝ මොකක්ද අලුත්ම ශාකයක් හම්බෙච්ච ගම ඕගොල්ලෝ ඒකේ නිදර්ශකයක් හදලා ශාකය හොඳම ජීව තත්ත්ව ශාකයක් නම් වඩා හොඳයි කෙලිම දෙන්න ඕනේ කොහෙදද? පේරාදෙණිය බොඩිකල් ගාඩන් එකට ඉදිරිපත් කරන්න ඕනේ ඕගොල්ලෝ ස්පෙසිමන් එක. ඕගොල්ලෝ අලුත් සත්ත්ව ප්‍රභේදයක් හම්බුනොත් ඕගොල්ලෝ කෙරෙද්ද කෙලිම කතා කරන්න ඕනේ. පාර්ලිමේන්තුවට මේ හරකෙක් වගේ හම්බුනොත් අලුත් ආරක් ප්‍රභේදයක් වගේ මේ දේවල සත්ත්ව උද්‍යානයට. තේරුණා? ඒගොල්ලෝ ඕගොල්ලොම සම්බන්ධ කරනවා ICZN එකට. අරගොල්ලෝ ඕගොල්ලොම සම්බන්ධ කරනවා ICBN එකට. තේරුණා? හරි. එතකොට මතක තියාගන්න ඕතන අශෝක පෙතියා ඔය පුන්තියස් අශෝක කියන්නේ අශෝකසව හොයාගත්ත මාළු කාමලික වැඩම හොයාගත්ත පුන්තියස් ගණේ මත්සෙක් ඉන්නෝ පුන්තියස් කාමලිකේ එතකොට සරත් කොටගමසව හොයාගත්ත මැඩියෙක් ඉන්නවා බුෆෝ කොටගමයි තේරුණා ඒ වගේම තමයි සමහරට ලෝක ප්‍රසිද්ධ වෙච්ච චරිත වෙනුවෙන් නම් කරපු දේවල් තියෙනවා ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ නමත් මා හිතන්නේ ඒව සම්බන්ධ කරලා තියෙනවා බැරක් ඔබාමාගේ නම ප්‍රසිද්ධ ගායිකාවක් බියොන්සේම දන්නවා ඇති එයාගේ නම එහෙම තියෙනවා මයිකල් ජැක්සන්ගේ නම බොබ් මාලිගේ එහෙම සම්බන්ධතාව තියෙන ඒවා ශ්‍රී ලංකාවෙත් මහින්ද රාජපක්ෂ නමින් මං හිතන්නේ මොනවා හරි උඩවැඩියා විශේෂයක් එහෙම නම් කරලා තියෙනවා එහෙම එහෙම තියෙනවා පුතේ තේරුණාද ඒක ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. දැන් පොල් වගේ නම් තේරෙනව නේද? කොකස් නියුජිපෙරා කියනකොට ඒක නම් කොකස් කියලා කියලා ගහක් කියෝරණියක් දැනෙනව නේද? මෙසුවා නාගස්සාරි නාගා. නාගා ඒතොල් ලංකාවේ මොකද්ද පුතේ? ජාතික වෘක්ෂය. ජාතික වසක්ෂය. හරි. එහෙනම් ජීවීන් නාමකරණය ගැන යම් අවබෝධයක් ගන්න ඇති කියලා විශ්වාස කරනවා. අපි චුට්ටක් ලියමු. දේශපාලඥයාගේ නමින් ගස් නම් කරන එක ගස් වලට අපහාසයක්. සතෙක් නම් කරන එකත් අපහාසයක් පුතේ. හරි. මෙහෙම වෙටි වෙටි. හරි. ඔය නම් කිව්වේ වෙටි කියලා. හරි මෙහෙම. විවිධ භාෂාවන් වලින් ජීවීන් එකම ජීවියෙකු සමායි එකම ජීවියෙකු ඇඳින්වීම සඳහා ඔගොල්ලෝ අනුමාත්‍රකාවලිවද ජීවීන් නාමකරණය කියලා කියන්න ඕනේ එකම ජීවියෙකු ඇඳින්වීම සඳහා විවිධ ක්‍රම භාවිතා කරයි එය ජාතියානුව රටානුව කමදාන භාෂාවානුව හා ප්‍රදේශයානුව වෙනස් විය හැක අලුත් ඡේදයකට යන ජීවීන් නාමකරණය සඳහා
විවිධ පුද්ගලයන් විවිධ මතවාද ඉදිරිපත් කළද ඉදිරිපත් කළද වඩා සාර්ථක ක්‍රමවේදයක් ලෙසට ක්‍රමවේදයක් ලෙසට එදදාස් හත්සිය පනස්තුනේදී එදදා සත්සිය පනස්තුනේදී නමවෙන පාටිකල කැරොලස් ලීනියස් කැරොලස් ලීනියස් පරබරේ නම් විද්‍යාඥයා විසින් විද්‍යාඥයා විසින් වෙන පාඩකට යන ද්විපද වෙන පාඩක ද්විපද නාමකරණය ද්විපද නාමකරණය බයිනෝමල් නොමෙන්කල්චර් ද්විපද නාමකරණය පරබරයන් හඳුන්වා දෙන ලදී. දැන් කොවිඩ් කොවිඩ් කියන කතාව. කොවිඩ් කියන කතාව. පුතේ අර කෝෂිත කියවුව නේද ඡේදයක් බලන්නකෝ ද්විපද නාමකරණය යනවා ජීවීකු නම් කිරීම ක්‍රමවේදය IC BN ඒ ටික දිනවනේ. පෙළ තුනක් තියෙනවනේ. ඒක වෙන පාඩකින් ලියලා කොටු කරන්න. ඉඳ තියාගන්න සාමාන්‍යයෙන් පොඩි පොතක නම් රූල් පහක් විතරයි. ඒක කොටු කරන්න ඕනේ highlight box කරන්න ඕනේ. ඊට පස්සේ මේක ලස්සනට ලියා ගන්න පුතේ. මේ මගේ නම් page එක 25. අනිත් අය බලන්න පොඩ්ඩක් page කියලා මෙච්චර බලාගෙන හිටියේ නැද්ද ඔයගොල්ලෝ? මේක ලස්සනට ලියන්න. Canis familiaris මේ කැනිස් ෆැමිලියාරස් මගේ නම් පොඩක් ગેප් එක මදි කිලිලි. ඕගොල්ලෝ ગેප් එක තියන්නේ කොහොම සමහර අය අඟලක් විතර තියෙනවා ඈ. මැද්දට ඕන නම් තව එතකොට තව නමක් බස්සොත් ඒක. එහෙම බෑ. කැනිස් ෆැමිලියාරස්. ලියන පාඩින්ම තමයි ඉර ගන්න. ශ්‍රී ලංකාවේ ඔන්න කියන්නේ බා ලංකාව සම්බන්ධ වුණාම පුතේ මේ දැන් උදාහරණයක් විතර හොරගස් ඔයගොල්ලෝ දන්නවනේ දාර හොර කුරුල්ල කියලා කැරකෙන්නේ මේම කැරකෙර කියන්නේ හොරගහ ලංකාව විතරයි තියෙන්නේ ලිප්ටියෝකාපස් සෙලනිකස් සෙලනිකස් කියලා කියන්නේ දන්න සිලෝන් කියලා කියන්නේ අතීතයේ කොහෙටද ලංකාවට ලංකාවට අඹ විශේෂයක් තියෙනවා මැංගිපෙරා සෙලනිකා කිය. එතකොට ඒ අඹ කොහෙද? ලංකාව. නම් කරගන්න. ඝන නාමය, විශේෂ නාමය වල ලස්සන නම් කරගන්න.
ලියන පාඩින්ම තමයි පුතේ ඉඳ ගහන්නේ. ඇයි තරුවක් දාමු පුතේ. එක විරක් තනිරක් ගන්න නැහැ. හරි සමහර අය ගන්න වෙලාවත් තමයි මෙතනින්ද මෙතෙන් තනිර. ලේසියෙන් පුතේ අඩුල දිප්ප එකක් ගහවනේ. වැරදි. තරුවක් දාමු. විපද නාමකරණයේදී අනුගමනය කරන විපද නාමකරණයේදී අනුගමනය කරන සම්මුතීන් කීපයක් මෙසේය. සම්මුතීන් කීපයක් මෙසේය. පුතේ ඔය සම්මුති ටික වෙන පාටකින් ලස්සන්ට ලියන්න ඉඩ දෙන්න. වෙන පාටකින් තිද්දලා ලස්සන්ට ලියන්න ඉඩ තියන්න. උදාහරණයක් දීලා තිනක සර් ටයිප් කරපු ගානස එතකොට ඒ විදිහට උදාහරණ ටික අපි ෆොටෝකෝපියක් ගාලා අලවමු නේද? ඒ දැන් වල. මොකද කියන්නේ ඒක හොඳ නැද්ද? නෑ ඒ දැන් ටික ෆොටෝකෝපියක් ගාලා අලවමු. හරි? ඊට පස්සේ ඊට යටින් අමතර දැනුමක් තියෙන. අමතර දැනුමක් මොකද කරන්න ඕනේ? අලවලා දාමු එන්න. ලියන්න බෑ නේද? හරි print කරන්න තියෙන එක. හරිද? එහෙම කරමු පුතේ. ඉඩ දියාගත්තද? එතකොට අපි අද ජීවීන් නාමකරණය තනිකර ඉවර කළා. තව අන්තර්ජාලය ඇසුරෙන් පුතේ ජීවීන් නාමකරණයේදී තවත් විද්‍යාත්මක නම් කීපයක් බලන්න අධ්‍යයනය කළ බලන්න. මේවා පාඩම් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි හැම ඕලල් පේපර් එකම ඉදිරිගාන ප්‍රශ්නයකට මේකක් තියෙනවා. කැපිටල් අකුරු මේකක් තියෙනවා. පළවෙනි අකුරු කැපිටල් සිම්පල් ආයි ළඟ කැපිටල් වෙන්න පුළුවන්. සිම්පල් අකුරු ඔක්කොම තියෙනවා. ඉතලික් ෆොන්ට් එක දාලා ඉරි ගහලා තියෙන ඒවා තියෙනවා. මොකක් හරි ඔයගොල්ලෝ හරි එක තෝරන්න තියෙනවා. තේරුණාද? හරියව තුනක් දීලා වැරදි එකක් තෝරන්න වෙන විදිය නැහැ මේකේ. වැරදිව තුනකුයි හරි එකකුයි. තේරුණාද? ඉතින් මතක තියාගන්න හොඳ අවබෝධයෙන් ඉන්න ඕනේ පුතේ මේ. කේඩ් ගෙතන බලා මේ මොනවද මෙච්චරයි කියන්නේ කියලා මේවා ඉදින් වැදගත්. හරි? අදට අපේ නම් වැඩ කටයුතු ඉවර කරමු පුතේ. හැමෝම පරිස්සමෙන් ඉන්න. අද පන්ති කරුත් මම ලබන සතිය පන්ති කරයිද කියන්න දන්නේ නැහැ. පරිස්සමින් ඉන්න හැමෝම හොඳට පාඩම් කරන්න ඉගෙන ගන්න. දැනුම තමයි වැදගත් වෙන්නේ කවදාද ජීවිතේ ඉස්සරහට යන්න. එහෙනම් ආයුබෝවන් බුත් සරණයි පුතේ. ආයුබෝවන් සරණයි පුතේ. ආයුබෝවන් ආයුබෝවන් ගුඩ් නයිට් ආයුබෝවන් සර්.